කොරෝනාත් එක්කම ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙමින් ඉන්නවා. අද වෙනකොට බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මෙරටට ගෙන්වීමට සූදානම් වන කොරෝනා එන්නත සම්බන්ධයෙන්. කොරෝනාවට එරෙහි එන්නත ලංකාවට එන්න දින කිහිපයක් තියෙද්දී අදත් කොරෝනා පොකුරට 349ක් එක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කටුනායක ගුවන්තුරුපොලේ කිහිප දෙනෙකුගේ PCR පොසිටිව් කියලාත් වාර්තා වුණා. අපි අවධානය යොමු කරොත් ඊයේ දවසේදී අපේ රටේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවුණු දිස්ත්‍රික් බවට පත් වුණේ කොළඹ මහනුවර සහ ගම්පහ කියන දිස්ත්‍රික්. ඒ වගේම අපේ රටේ කොරෝනා මරණ දෙකක් ඊයේ දවසේදී වාර්තා වුණා. අපි ලෝකයේ දිහාවට හැරිලා බලුවොත් ඊයේ දවසේදී විතරක් ඇමරිකාවේ මිනිස් ජීවිත 3400කට වැඩි සංඛ්‍යාවක් මේ කොරෝනා මාරයාගේ බිල්ලක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ඇතුළු සියලු පාර්ශ්වවල දායකත්වයෙන් මේ වෙනකොට ඉතාමත්ම සාර්ථකව මේ කොරෝනා වසංගතය අපි පාලනය කරමින් ඉන්නවා. එවැනි පසුබිමක් තුළ ඉඳලා අපි අද සූදානම් අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය විමසා බලන්න. අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොරෝනා ආසාදිතින් බවට පත් වුණා. ඉන් සුවය ලැබූ රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා සේනිවස වෙත පැමිණි අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාත් සුවය ලැබීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහජන නියෝජිතයින් කොරෝනා ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අද උදෑසන වන විට වාර්තා වූ COVID-19 ආසාදිතින් 724 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 197ක්. කොටුව ප්‍රදේශයෙන් 28ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 14 දෙනෙකු, පිටකොටුව ප්‍රදේශයෙන් 10 දෙනෙකුද ඊට ඇතුළත්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 110ක්. නුවරින් ආසාදිතින් 45 දෙනෙකු හා හරිස්පත්තුවෙන් 34 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 106 දෙනෙකු වාර්තා වූ අතර වතලින් 10 දෙනෙකු සහ ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් 10 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් 40ක්, ගාල්ලෙන් 38ක්, රත්නපුරෙන් 31ක්, කළුතරෙන් 28ක්, මාතලෙන් 27ක්, කෑගල්ලෙන් 24ක්, මාතරින් 22ක්, පුත්තලමින් 21ක්, මන්නාරමින් 15ක්, හම්බන්තොටින් 12ක් ලෙසද ඊයේ දිනේ ආසාදිතින් වාර්තා වී තිබෙනවා. පැලියකුඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිත කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 50629ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 57936ක්. ඉන් 8395 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 49684ක්. COVID-19 ආසාදිතින් දෙදෙනෙකු ඊයේ මිය යාමත් සමග මරණ සංඛ්‍යාවද 280 දක්වා ඉහළ ගියා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය 22 වනදා මිය ගොස් තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු මිය ගොස් තිබෙන්නේ. රණාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකද හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 91ක මෙවන විට සිටින සංඛ්‍යාව 8117ක්. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 18515ක් සිදු කර තිබෙනවා. ගල්ල ගින්තොට වැලිපිටි මෝදර ප්‍රදේශයේ පැවති දානමය පින්කමකට කොරෝනා සාධිත කාන්තාවක සහභාගී වීම හේතුවෙන් විහාරස්ථාන තුනක භික්ෂූන් වහන්සේ නිරෝධායනට යොමු කළ බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. වැලිමඩ පරණ තැපැල්හල මාර්ගයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියක සිටි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ මෙම පුද්ගලයා තාවකාලිකව නැවතැන්ගෙන සිටින අතර ඔහුගේ ආශ්‍රිතයන් සෙවීම ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. මේ අතර අද උදෑසන වන විට රෝහල්ගතව සහ අතනමැදි මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 644 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වැලිකන්ද සහ පූනානි විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 35 දෙනෙකුගේ නුත් කණ්ඩායමක්ද සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා. කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචි පිරිසකුයි මෙලෙස පිටව ගියේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශයක පැවැතු මංගල උත්සව දෙකක මනාල යුවලන්ට කොරෝනා ආසාදනයේ වී තිබෙනවා. එක් විවාහ උත්සවයක් කඩුවෙල, පාදුක්ක සහ වටරැක යන ස්ථාන තුනකදී පවත්වා ඇති අතර ඉන් අවසර ලබාගෙන ඇත්තේ අවස්ථා දෙකකට පමණක් බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසන්නේ. අනෙක් විවාහ උත්සවයේ හෝමාගම හෝටලයක පවත්වා ඇති අතර මනාල යුවල, මීරිගම සහ මොරගහ හේන ප්‍රදේශවල පදිංචිකරුවන් එක් විවාහ උත්සවයකදී ඔවුන් උත්සව තුනක් කරන් තියෙනවා. එකක් කඩුවෙල ප්‍රදේශයේ හෝටලයක, අනික පාදුක ප්‍රදේශයේ හෝටලයක සහ අනික වටරැක ප්‍රදේශයේ තමන්ගේ නිවසේ.
मनाल युवल तुंगेनी उत्सव तवसाने मधुसमय गतगिरी संधा मुनेरी प्रदेश दिदिन रोगी भीम हेतु पीसीआर परीक्षण कलधीन यदि दिदिनाम परीक्षण पॉजिटिव इनाम कोविड आसादित होमागम तवत् होटल प्रवृति विवाह उत्सव यदि मनमालय के पार्श्वे ಕೆಲಿಯಂಗನು ವಿಶಿಷ್ಟತೆನಾಗಿ ದೊರ್ತನೆ ಪಾಸಿಟಿವ್ ಎಲ್ಲಾ ತಿಯನೋ ಪಿಸಿಆರ್ ಪರೀಕ್ಷಣೆ ಮೇ ವೆನೋಟ ಮನಮಾಲಿಕೆ ಪಾಸ್ವೇ ಕಟ್ಟಿಯ ಅದ ದವಸೆ ಪಿಸಿಆರ್ ಪರೀಕ್ಷಣೆ ಸಂದಾ ಯೋಮು ಕಲ್ಲ ತಿಯನೋ ಒಬೇತ್ ಮಗೇತ್ ಜೀವಿತ ಆರಕ್ಷಾ ಕರನ್ನ ಆರಕ್ಷಕ ಸಹ ಸೌಖ್ಯ ಅಂಶವಲ ಬಹೋ ಪಿರಿಸಕ್ ರಯಕ್ ದವಾಲಕ್ ನತುವ ವೆಹೆಸ ಮಹಾನ್ಸ್ವಿಮಿನ್ ನೆನ್ನವಾ ಏ ಹಮ ಕೆನೆಗ್ಗೆಮ ಜೀವಿತಯ ತಿಯನ್ನೆ ಮೇ ಕೊರೋನಾ ವೈರಸ್ ನಿಸಾ ಅವಧಾನಮಕ ಹಬೈ ಔನ್ ತಮನ್ಗೆ ವಗಕೀಮ ನಿಸಿ ಪರ್ದಿ ರಟ ವೆನುವೆನ್ ಇಷ್ಟ ಕರನವಾ ಮೆವೆನಿ ತನಕ ಅಪಿತ್ ಅಪೇ ವಗಕೀಮ අකුරටම ඉෂ්ට කරන්න වගබලා ගමු මේ කොරෝනා මාරයා අපේ රටෙන් ඉවරයක් කරලා දාමු දරුවන්ට පාසල් යලි විවෘත කිරීමත් එක්ක පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග හරි විදිහට අනුගමනය කරනවද බලන්න රතවාහන පොලිසිය හැම මොහොතෙම විමසිල්ලෙන් ඉන්නවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා කියනවා පාසල් බස් රථවල රියදුරන් වගේම සහායකයින්ටත් අහමු විදියට ඇන්ටිජන් පරීක්ෂණ සිද්ධ කරනවා කියලත් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍යයට කිව්වා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පාසල් ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ නම් ඊට අදාළව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ. නිරන්තරයෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ එවැගේම අනිකුත් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විධිමත් ආකාරයට නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්නේ දැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා නිරෝධායන රීතීන් වලට පටහැනිව පාසල් ළමුන් දිගින් දිගටම ප්‍රවාහනය කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග උවත් ගැනීමට පසුබට වන්නේ නැහැ බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පන්ති සඳහා පමණක් හෙට සිට අධ්‍යන කටයුතු ආරම්භ කරනවා දිවයිනේ සෙසු පළාත්වල යම් යම් සීමා කිරීම වලට යටත්ව පාසල් විවෘත කර තිබෙනවා පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ හැර සෙසු පන්ති ආරම්භ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ. සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගනිමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක පාසල් 907ක් හෙට සිට විවෘත වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයක් මත ඌවද පාසල් විවෘත කොට පාසල් පැමිණ දරුවන්ට තම අධ්‍යාපනය ලබාගෙන ඔවුන්ගේ අනාගතය සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිතුමාත් අධ්‍යාපන ඇමතිතුමාත් එක්ව මේ ගන්නා ලද තීරණය අපි අගය කරනවා පාසල් තුල කොවිඩ් 19 ආසාදනය නොවීම සම්බන්ධයෙන් යම් කිසි විදියක ආරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත්ව තිබිය යුතුයි පාසල් වල සෞඛ්‍ය ආරක්ෂක කමිටු හදන්න කියලා තිබුණා මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වෙලා නමුත් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වෙන කමිටු පාසල් ගණනාවක සකස් වෙලා නැහැ දැන් මේ තත්ත්වය තුල තමයි මේ බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ ළමයින්ට මේ පාසල් ආරම්භ වෙන්නේ ඒක නිසා සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ වගකීමක් තියෙනවා කියන කාරණාව අපි අනිවාර්යයෙන්ම කියන්න කැමතියි පෙබරවාරි 15 වෙනිදා වන විට බස්නාහිර පළාතේ පාසල් 900කට වැඩි ප්‍රමාණයක් විවෘත කළ හැකි බවයි අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසන්නේ කොයි කොයි පාසල්ද විවෘත කරන්න පුළුවන් වන්නේ මොන ක්‍රමවේදයක් අනුවද ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් සාකච්ඡා පාත්වල අපිව දැනුවත් කරන්න ඒකේ එක් එක් කමිටුව රැස් වෙලා සාකච්ඡා කරලා තීරණය වලට එළඹිලා ඒ තීරණ අපිට දැනුම් දෙන්නයි කියලා පෙබරවාරි 3 වෙනිදාට පෙර. ඒතරේ ඒ සාකච්ඡාවලදී පෞද්ගලික පාසල් හා පිරිවෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් උත් සාකච්ඡා කළා සොදුසු තීරණ අරගෙන ඒ තීරණ අපිට දැනුම් දෙන්නයි කියලා අපි ඉල්ලා සිටියා. ඒ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු විගස අපි ඒවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාට යොමු කොට සෞඛ්‍ය අංශයෙන් අදාළ උපදෙස් ලබා ගත්තා. මේ අනුව බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 1576න් බහුතරය. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි කියලා. සිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් සිසු සැරිය බස් රථද යෙදවීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යලි සුපුරුදු පරිදි ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් ලබන මස මැද පාකය වන විට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළා. කොක්කල නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පණිවිඩයක් නිකුත් කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අද උදේ ඉඳලා ඇතම් සමාජ මාධ්‍ය වලත් යම් යම් පුද්ගලයන්ගේ දුරකථන ඇමතුම් වලිනුත් ලොකු සොයා බැලීමක් සිද්ධ වුණා. ඒ සියල්ලන්ටම නියම පිළිතුර ලැබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්තයා අගමැති නිල නිවසට ගිහිල්ලා අග්‍රාමාත්‍යවරයාව අද හම්බුණාට පස්සේ कोविड-19 अभियोगी हमे लबन नमवनिदा पार्लिमेंट सभावार्य आरंभे संबंधेन अग्रामाते महिंद राजपक्ष महता सह कथानायक महिंदापा अभिवर्धन महता साक्षात्कार करती बनवा सौख्य मार्गोपदेश अनु पार्लिमेंट कटियों पवत्वागिनियाम संबंधेन अग्रामाते वर्या कथानायक वर्या के अवधानीय मुकला ईये मतुगम पेलवत्त तीरियावल प्रदेश गम समग पिलिसंदर वेडसटहनट गिय जनाधिपतितुमागेन पासल्लेन दियनियक इल्लीम कला ए इल्लीम ए मोहतेम जनाधिपतितुमा अदाल अंशवलट दनुम दुन्ना ए दियनियगे इल्लीम अद इटुवेन हेटी अपे कैमरा शिल्पींटत देखगन्न पुलुवन वुना ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක් වූ අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාවක ඉල්ලා සිටියේ තම විදුහලේ ක්‍රීඩාංගණය ඇතුළු පහසුකම් සම්පූර්ණ කර දෙන ලෙසයි. ගරු ජනාධිපතිතුමනි බබ්මතු අටපාද කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදටත් මඩුවක් තමන්ගේ පන්ති කාමරයේ කරගෙන අධ්‍යාපනය ආදරෙනවා. වැස්සෙන් තෙමෙනවා අපිට සමානකලට දවසට පීලියට හතරක්ම කට් වෙනවා ජනාධිපතිතුමනි වැස්සක් වැස්සොත් පොතක්වත් ඇරලා අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒ වගේම ජනාධිපතිතුමනි අපි කලාප ක්‍රීඩා ම කිව්වාර මම ගිය තැන වැවැල්ල වැවැල්ල එතන එක හදන්න කියලා ඒන කණ්ඩායමට පෙන්වන්න මේ ක්‍රීඩා පිටි ටික එතකොට එයා ඒ ඔක්කොම ක්‍රීඩා පිටි ටික පිටිය සකස් කිරීම කරලා දෙයි ඒක සම්බන්ධීකරණය කරන්න මේ හමුදාවේ කවුරු හරි ඉන්නලා මේ පැහැදිලි මට හමුදාපතිතුමා වෙලා මේ දුරකථනයෙන් ඔව් එතනින්දි ඒකේ පටන් ගන්න මේකයි ඔය අනිත් ඒවායි බල්ල ක්‍රීඩා පිටි ටික හදලා දෙන්නෙක් මන්ට එයන්ව ජනාධිපතිතුමා යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වෙත ලබා දුන් උපදෙස් අනුවයි පැය 24ක් යාමටත් පෙර ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කෙරුණේ තිනියවල යට්ටපාත 790 ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගණය හෙවස්ස කනිෂ්ඨ විද්‍යාලයේ සහ යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගණද ඉදිකිරීම් එයන්ව යුද හමුදාවේ මැදිහත් වීමෙන් ආරම්භ වුණා विशेष දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉදිකරන ලබන දෙමහල් ගොඩනැගිල්ල තාමත් පිටුහලක් වෙයි මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කර ගැනීමට ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ නමුත් මේ සංවර්ධනයත් සමග ඒ නීත්‍යානුකූල මට්ටමින් ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට අපිට ක්‍රමවේදයක් ලැබෙනවා මේ සියලු දිනාටම අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ ගෞරව ප්‍රණාමය පුද කර සිටිනවා අපේ මේ පුංචි පාසල වෙනුවෙන් ලොකු දායකත්වයක් දක්වන ලැබීම පිළිබඳව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මේජ් ජනක මාපටුන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ වලල්ලා විට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ මහතාද එක්ුණා ඊයේ හවස්වරුව පැය 5ක් වගේ කාලයක් කෙටි කාලයක් තුල අපි මෙම භූමිය සකස් කිරීම සඳහා අවශ්‍ය බලකා විසින් භාවිතා කරන අවශ්‍ය යන්ත්‍ර උපකරණ මෙම ස්ථානට ගෙනල්ලා අද යට්ටපාත කනිෂ්ඨ විද්‍යාලය හා පහළ වෙල්ලස්ස කනිෂ්ඨ විද්‍යාලයත් පහළ හෙවැස්ස කනිෂ්ඨ විද්‍යාලයත් යට්ටපාත 790 මහජන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පිටිය නවීකරණ කිරීම ආරම්භ කරා ඒ අනුව අපි තාමත් ඉක්මනින් මෙම ක්‍රීඩා පිටි තුන සංවර්ධනය කරලා අවසන් කරනවා අමතක නැති මතක විශේෂාංගයෙන් අද අපි කියන්නේ සිංහල සිනමාව තුළ දැවැන්ත පෙරලියක් සිදු කරපු ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් ගැන නේද ගයා ඔව් සහල් මේ පෙරලි කාර්යය ගැන කියන්න ගයන් ඇල්ලිගොඩ සූදානම්ින් ඉන්නවා
අපේ චිත්‍රපට කර්මාන්තය ආරම්භ වෙලා දශක දෙකක් පමණ ගත වුණාට පස්සේ සිංහල සිනමාවේ තවත් විප්ලවයක් සිද්ධ වෙනවා. ඒ තමයි 1969 දෙසැම්බර් 30 වෙනිදා හන්තානේ කතාව චිත්‍රපටය එළිදැක්වීම. සිංහල සිනමාවේ පතාක යෝධයින් ලෙස සැලකෙන විජේ කුමාරතුංග, අමරසිරි කලන්සූරිය වගේ ප්‍රවීණින් තමන්ගේ රංගන ජීවිතයට පා තබන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්. අමතක නැති මතක විශේෂාංගෙන් අද අපි හොයාගෙන යන්නේ මෙන්න මේ හන්තානේ කතාවේ හිමිකරුවගේ ජීවිත කතාව. ඔහු නම් සුගතපාල සෙන්පත්තිරත්න. ආහස් ගව්ව නැග ගාතේ නිල් දාකේ නවසිය තිස් පහ වසරේ නොවැම්බර් 10 වනදා මාතර අකුරැස්සේදී උපත ලැබූ සුගතපාල සෙනරත් යාපානම් වූ ඔහු මෙරට කලාවට සිදු කළ මෙහෙවර අතිවිශාලයි. මාතර ඉපදී රක්වානේ හැදී වැඩුණු සුගතපාලයන් රක්වාන මහාවිද්‍යාලයෙන් සහ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් අවදියේ සිටම කලාවට දැඩි ඇල්මක් දක්වන ඔහු මුලින්ම පා තබන්නේ රංගනයටයි. පාසල් වලින් පස්සේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය දීදල් පෙරගේ සාමා එදිරිගිය මේහු ලෝකයේ ඒ වගේ නාට්‍ය වල පී වැලි කරගේ මැට කරත්ටි ඒ වගේ නාට්‍ය වල වැව වේදිකා නාට්‍ය කීපයකටම සිය රංගන දායකත්වය ලබා දෙන සුගතපාල සෙනරත් සූරීන් පසුව වේදිකා නාට්‍ය කීපයක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනවා. මම නාට්‍ය කලාව කීපයක් මැටිබාලලු රණවගේ රාජ්‍ය අධ්‍යක්ෂණය කරා. මේ සුවිශේෂී පුද්ගලයා වේදිකාවෙන් සිනමාවට රංගන ශිල්පියෙකු ලෙස එතෙරවන්නේ සාමා චිත්‍රපටයෙන්. සාමා වේදිකා නාට්‍ය චිත්‍රපටයක් කලන්නේ ඒපාරේ ඒකේ රංගපෑවා ආවිත් හිතාර්ථේ. මෙරට චිත්‍රපට කර්මාන්තය ආරම්භ වී 22 වසරකට පසුව සිංගල සිනමාවේ යලිත් විප්ලවයක් සිදු වුණා. එනම් සුගතපාල සෙනරත් යාපා සූරීන් විසින් හන්තානේ කතාව චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමගයි අද සිංගල සිනමාවේ ප්‍රවීණයන් ලෙස සැලකෙන විජය කුමාරණතුංග, අමරසිරි කලන්සූරිය ඇතුළු රංගන ශිල්පීන් බොහෝමයක් සිනමාවේ අයන්න කියුවේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්. සදාතනික සිහින ලෝක මාතනි වෙනවා. හන්තානේ කතාව අලුත් නඩ නිරූප දැම්මේ විජේ කුමාරතුංග, අමරසිරි කලන්සූරිය. ඉතින් ගියාම දායත් එන්නකෝ ධර්මසේන ප්‍රතිරාජ, විජේ ධර්මසේ, සෝමපාල රණ්ඩුල්, සමන්තිරන් රූල්. සිනමා කරුවෙකු වශයෙන් විඳින්නට වූ දේශපාලන බලපෑම් පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළා. දේශපාලනයේ සෑහෙන බැටකම් මිනිහෙක් ඇති දේ කළත් වැරදි, නැති දේ කළත් වැරදි. ඒ තත්ත්වයක් තමයි තිරු දේශපාලනයේදී බල සිද්ධ උනේ. කලාකෘතියක් හදන්න කැපවීමක් තියෙනවා. ඒ ගැන ආදරයක් තියෙනවා. නිර්මාණකරුවට නිර්මාණ කරන්න පුළුවන් කමක් ඇති මිනිස්සු කලා නිර්මාණ කරන ඒවා දකින්න හම්බෙන්නේ නැහැ. උත්සාහ කරන්න ඕනේ. මනුෂ්‍යත්වය පිළිබිඹු කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ලොකුම දේ. ඉතින් ඒකෙන් පුළුවන් හොඳ චිත්‍රපටයක් හදන්න. නැතු වාණිත්තේ ඔය සල්ලි වලට එහෙම නැත්තම් නළු නිලයට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක. අධ්‍යක්ෂකවරයෙකු මෙහෙමත් දැනගන්න ඕනේ. හොඳද? ඉතින් ඒකෙන් තමයි හොඳ චිත්‍රපටයක් හැදෙන්නේ. සිය ජීවන ගමනේ 85 වන විය පසු කරමින් සිටින සුගතපාල සෙනරත් යාපානම් වූ මේ සොඳුරු සිනමා අධ්‍යක්ෂවරයා අද වන විට රාගම බටුවත්ත
නාරන්ගොඩ පාළුව ප්‍රදේශයේ පිහිටි තම නිවසේ දූ දරුවන් සමග ජීවිතය විඳිනවා. වසර 50කට අධික කාලයක් මෙරට වේදිකාවට සහ සිනමාවට අපමණ මෙහෙයක් ඉටු කළ සුගතපාල සෙනරත් යාපානම් වූ නිර්මාණකරුවාණෙනි ඔබ කළ මෙහෙයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. යහපාලන රජය කාලයේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය ගිවිසුම් මස්සංකලයේ නැත්නම් විවෘත විවාදයකට එන්න කියලා වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා අද අභියෝගයක් කළා. තවත් කිහිප දිනෙකම වරායේ ජැටියේ ගැටලුව ගැන අදහසුත් පළ කළා. ආයෝජකයෙක්ගෙන ගේනවා ඇරෙන්න අපි මේ කිසි දෙයක් විකුණන්නේ නැහැ. අදත් අපි විරුද්ධයි විකුණන්නේ නැහැ. අපි විකුණනවා කියලා කොතනවත් කියලා නැහැ. වරාය සංවර්ධනය කරන්න ආයෝජකයෙක් හවුල් කරගන්න වැඩ කටයුත්තක් තමයි කරගෙන යන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ ඇමතිවරයා මේක අස්සම් කෙරුවා අය ජනාධිපතිවරයා කියනවා මම ඉඩ දුන්නේ නැහැ කියලා. මේ එහෙට මෙහෙට බෝලේ පාස් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ කිව්වේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඒක ජනතුමයි කොයි වෙලාවකවත් විදේශිකයන්ට සම්පත් විකුණීමක් කරන්නේ නැහැ. මේකේ වැරදි අර්ථකථනයක් ගිහිල්ලා පක්ෂයේ කණ්ඩායම් වෙන අර්ථකථනයක් දීලා මිනිස්සු අවුස්සීමක් කරන්නේ. සංවර්ධනේ විමින් පවතින කියන ලේබල් එක ගලවලා සංවර්ධිත රටක් බවට පත් කරන්න යන්නේ. අන්න ඒතනට යනකොට නෝගු තීන්දුව තියන ගන්න වෙන හැබැයි මේක විකිණීමක් සිදු වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. සම්පත් විකුණන්නේ නැහැ කිව්වා විතරක් නෙමෙයි. විකුණපු සම්පත් නැවත එකෙන් එක පවර ගන්නවා කියලා බලපෑම් කරපු. ඒ සම්පත් මිලදී ගැනීමට නැත්තම් බදු ගණ්ඩ ආපු ආයතන වලට බලපෑම් කරලා අහපව් හරවලා යවපු රාජපක්ෂ ආණ්ඩුව දැන් ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? දැන් විකුණනවා කියන පුයකට නැත්තම් බදු දෙනවා කියනට අලුත් අර්ථකථනයක් ඇවිල්ලා තියෙනවා. අර්ථකථනය තමයි ආයෝජනය. නැගෙනහිර ජැටිය තුලින් මේ ආණ්ඩුවේ කළු සුදුභාවයේ පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය. අපි මේක කලින් කිව්වා. මේ නැගෙනහිර ජැටිය අපි කෙසේවත් බදු දෙන්නෙත් නැහැ, සින්න කර දෙන්නෙත් නැහැ. ඒක තමයි පැහැදිලි. මේකට මම දැක්ක ජනාධිපතිවරයා ප්‍රකාශ කර මේ සාගල් රත්නායක මහත්මයා වරාය ඇමතිවරයා කාලේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් යටතේ මේක විකුණන්න හැදුවා. මේ ගිවිසුම් ගේව කියලා අපි ගිවිසුම් ගහලා තියෙන්නේ 100.01 පොලියට ණයක් අරගෙන ඉවරලා අවුරුදු 40කින් ණය ගෙවන්නත් ඒ ණයට පොලියයි වාරිකයි ගෙවන්න වෙන්නේ 13 වෙනි අවුරුද්දේ ඉඳලා. අන්න ඒ වෙනි ක්‍රමයට මේක සම්වර්ධනය කරන්න තමයි අපි පියවර ගත්තේ. UNP ආණ්ඩුව කාලේ පබ්ලික් ප්‍රයිවට් කරේ 80% ප්‍රයිවට් 20% පබ්ලික්. ඒතර 80% ප්‍රයිවට් දෙනකොට කටවහගෙන හිටපු අය තමයි දැන් රෙද්ද උස්සගෙන අලිසම් ගලවගෙන කෑ ගහගෙන යන්නේ. අපේ ආණ්ඩුව පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක යනවනම් යන්නේ 100ට වැඩි ගාණක් ආණ්ඩුවේ තියාගෙන. ආණ්ඩුව නැගිනර ජටිය විකිණීමේ බලාපොරොත්තුවක් නැහැ. දා සිංහයන් වගේ කෑ ගහපු කට්ටිය අද නැගිනහිර ජටිය ගැන පූස බවට පත් වෙලා තියෙනවා. මේ පසුගිය ආණ්ඩුවේදී අපි කවදාකවත් මේක මේ නැගිනහිර ජටිය විකුණන්නට අපිට කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඒකෙ තිබ්බේ 151ක් මේ රජයටත් ඒ වගේම අනිත් 149 ඉන්දියාවත් ජපානයත් අතර ඒ ආයෝජනයක වැඩ කටයුතු කරන එක ගැන. රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් අස්සම් කෙරුවේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා. එක්සත් ජාතික පක්ෂයෙන් පිහිටවපු ආණ්ඩුව කාලේ ඒ ගිවිසුම් දෙක අස්සම් කරේ මේ රටයි ඒ රටයි අතර එළුව විකුණන්නද දන්නේ. එහෙම නැත්නම් කුල්ලු විකුණන්නද දන්නේ. අපිට ඉන්දියාව එක්ක ඒ වගේම ජපානය එක්ක නැගෙනහිර පර්යාන්තය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සම්මුතියක් ඇති කරගන්න හේතු සාධකයක් බවට පත් වෙන්නේ මේ ඇති කළ තියෙන ගිවිසුම්. හැබැයි ඇති කළ තියෙන ගිවිසුම් භයානක ගිවිසුම්. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රජයක් යට තීන්දුවක් ගත්ත අපි ණය ගන්නෙත් නැහැ. අපි බදු දෙන්නෙත් නැහැ. අපි විකුණන්නෙත් නැහැ. අපි ආයෝජකයෙකුට එන්න කියනවා. ඔවුන්ට ආයෝජනය කරන්න කියනවා. අයිතිය සම්පූර්ණ අපේ අතේ. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලිතමෙමු රාත්‍රී 9:30ට.